வெல்கம் டு அஷேம் வ்ளாக்ஸ். ராஜகீய உபாந்திர சாதே மே பாரத்தீன் அப்பே சந்திவால் ஐயகே அப்பி அண்ணே மே மே பாரதீன் அப்ப யுவா மே ஹெல க்ரமேட் ராஜ க்ரமேட் தீன் மே பார் உபாந்தினே மே சந்திவால் ஐ மென்ன சண்டஸ் தீன் மொகத மே மே பார் மே சந்திவால் ஐயா மகன் ஏஹுவா காட்டது அப்பி சந்திவால் ஐயோ காட்டது அப்பி முலிம் ஆராதனா கரன்னோனே மல்லி கேல மே மம கியுவா மங்க அர கலிங் இன்டர்வியூ கர்பு மனுஷ்யக் இன்னா එයා එන්නේ රජ පිළපතකින් සහ එයාට රජ රජවරුන් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි රජ රජෙක්ට සම්බන්ධ කෙනෙක් අර දුටුගමුණු රජතුමාට සම්බන්ධකමක් තියෙන මිනිස්සෙක් ඉන්නවානේ. අපේ හිටපු ඇමතිතුමෙක් අන්න එයාලකට ආවා බැනලා එලවයිද දන්නේ කියන්න බෑ. මේ කවද තියෙන්නේ උපන්දිනේ 31 ජූලි 31 අපි ආවා ආරාධනා පත්‍ර දෙන්න. දැන් ආරාධනා පත්‍ර නෙමෙයි තියෙන්නේ මේක තියෙන්නේ සන්නස. සන්නසක් තියෙන ලස්සනම ලස්සන මේ සන්නස පිළිගන්නන් ආවේ අපි යම් බණීත් දන්නේ. මේ හදිසියාවේ කොට කලිසම උද්ඝාන් ඉන්නේ මේ වෙන වැඩකට යන ගමන් චන්දිමල්ලාගේ කෝල් කරපු ගමන් ටක් ගාලා ආවා අපියා බලේ කවද විනාඩියක් කොහොම ඉන්නේ මෙතුමා ඇතුළට ගියා විනාඩියක් නෑ ආයුබෝවන් නැමෙතුමා ආයුබෝවන් මම කෑවා ෂේ හරිද හිහි ගාලා යන්නේ ඇයි දැන් මේ හදාවේ මේ රාජකීය උපන්දින පාටියකට ඉන්වයිට් කරන්න ආවේ එයාට කරු කරලා මම නිකන් ඉන්න නැත්තම් ගාව ගස් පනින්න නැහැ ඇයි ඇයි කෑවේ මොකද්ද අරේ ඉදා මොකද යක් කරේ? ඔව්. ඉන්ටර්වයුව එක? ඉතින් ආදරෙන්නේ කරේ. නෑ හොඳයි කියන්නේ. ඔයා තමයි ලංකාවේ ඉන්න බෙස්ම මෑන්. අනේ බොහොම. බෙස්ම මෑන් ඉස් අ බෝයි. බොහොම තින්. බොහොම පිං. Thank you for that. බොහොම පිං. ලංකාවේ ඉන්න දක්ෂම සෝෂල් මීඩියා තරුණයා. Thank you so much. මේ අපේ චන්දිමල් අයියා. චන්දිමල් අයියාගේ මේ සන්නස පිළිගන්න ලයිම්. මේ මොකද්ද? මේ බර්ත් එක ඉන්ටේෂන්. ආ. උපන්දිනේ. අද ගෙනෙන්නේ. මේ හැම පාරම උපන්දිනයක් ගන්නවා දන්නවත් ඇති දැකලත් ඇති මේ පාර තියෙන්නේ රාජකීය ක්‍රමේ රාජකීය ක්‍රමේට හෙල හෙල රජ ක්‍රමේට තියෙන්නේ සාමාන්‍ය උපන්දින වලට මම යන්නේම නැහැ තරතුරු නැති කාලේ මේම දෙයකට මතක් කරේ අසේනුයි අපේ ඉසුරයියි ඉසුරයිනේ ඉසුර මගේ ළඟනේ හිටියේ ඉතින් ඒක නිසා මම උදේට ගරු කළා එනවා මෙතුමා මම හඳුරන්නේ නැහැනේ මම එහෙම ප්‍රශ්නයක් අහන්නද? තනතුරු තියෙන කාලේ කට්ටිය ඇවිල්ලා මේ 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 දොරෙන් දොරෙන් ඇතුල් වෙන්න ඇති 1000ක් දවසකට ඉන්විටේෂන් දෙන්න. ඇමෙතුමා අරකට එන්න කක්කුසි වලවල් විවෘත කරන්නේ වඩත් එන්න කියන්නේ නැදිනේ. ඒවත් නම් නෑ එහෙම නෙමෙයි. පොඩි දේවල් වලට අතාරාද නැින්න නැදිනේ. උන්ගේ ගෙවල් වල තියෙන බඩු භාණ්ඩ විවෘත කරන්න නම් එන්න කිව්වා. ඉතින් මේ බලේ නැති කාලෙක මිනිස්සුන්ට අමතක වෙන්නේ නැයි අපේ නායකයන්. ඒ මං හිතන්නේ තාත්තගේ උප්පැන්නේ වැරදිලා දීපු කට්ටිය. ඒ කියන්නේ නියම තාත්ත හොයා ගන්න බැලුවා ජම්මේ ජම්මේ අවුලක් තියෙනවා ජම්මේ අවුල උපත්ති අවුල සහ අවජාතක අන්තිම ප්‍රශ්න දැන් රජ ක්‍රමයේනේ තියෙන මේ පාර දැන් මම යන්න කවට අන්දරේ වගේ මේ සන්දිමල්ලා ඉන්න රජ්ජරු වගේ ඔබතුමා මොන වගේ ඇඳුමක් දැන් ඉන්න බලමු අනේ මම වෙන දදින සාමාන්‍ය ඇඳුම නැෂනල් එක නෑ මට හිතුන එකක් අඳින්න වෙලාවට ඒ වලට සාමාන්‍ය ආදිවාසීන් වගේ ඉන්නත් පුළුවන් මම අඳුම ගැන ඒ කියන්නේ කොල්ලෙල්ල ඔව් නෑ අඳුම ගන්න අන්න එපා මට ඕන දුමක් අඳා දෙන්න පුළුවන් අඳින්න පුළුවන් ඔව් උපන් ඇටි වගේ ඉන්නත් පුළුවන් මේ අර අපි කලින් වීඩියෝ එක කරද්දි මෙහෙම තිබ්බේ නෑ කොණ්ඩේ රැවුල මේ රැවුල තිබ්බේ නෑ දැන් මේ රැවුල ඇවිල්ලා ලස්සනයි හරිම ලස්සන කළුයි ඩිෆරන්ස් එකත් එක්ක ටූ ටෝන් හරි ලස්සනයි හොඳයි නේ හරි ලස්සනයි මම කපන්න හිටියයි කියන නිසා තව ටිකක් දවස් තියන් ඉන්න හැමදේම වැඩ කරන අය තමයි දැන් වැඩක් කරන මනුස්සයන් බැනුම් ගන්න වෙන්නේ මන්ද කනුරාදපුරේ මොනවාද දේවල් ගොඩක් කරලා තියෙනවා නම් ගහලත් නැහැ කියලා කිව්වා නම් ගහන්නේ නැහැ ඉදිරියටක් කරලා තියෙනවා නම් ගහන්නේ නැහැ නේ මම ඔව් නම් ගහන්න ඕනේ නැහැ ඉතින් මිනිස්සු කියන්නේ මර්වින් සිල්ලා දන්නේ කෑ ගහන්නයි බුරන්ඩයි මිනිස්සු ගස් බඳින්න විතරයි හැබැයි ඉන් ඩෙප්ත් ඇතුළට කියලා බැලුවොත් දේවල් හදලා තියෙනවා බෞද්ධ ආගමට දේවල් කරලා තියෙනවා මං දැකලා තියෙනවා ඔය කඩේ යනවනේ මේ මං දැකලා තියෙනවා අශේන් මේකනේ කියන්නේ බුරන්නේ නැහැ වැරද්දක්කම අත ඉස්සුවා හරිය ඔව් හොරා වනචරයා බේබද්දා පගාකාරය දැක්කම බෙලියත්ති භාෂාවෙන් කතා කරලා තියෙනවා නැත්නම් අත උස්සලා තියෙනවා ඒක තමයි මේ ලංකාවට ගැලපෙන්නේ ඒක තමයි ගැලපෙන්නේ ඒ ක්‍රමේ නැත්නම් මේ අපේ උන් එහෙම නැතුව මං හොඳ මිනිස් දැන් ඒක නිසානේ මට ආමුදුරුවෝච්ච රාත්‍රියේ දැන් කාගෙත් දැන් නයි යනෝනේ මේ දවස්වල කුඩු ගෙන්නන්න උදව් කරා කුඩු වික්කා ඉස්ත්‍රි දූෂණ කරා හොරකම් කරා කොමිස් කැව්වා පගා කැව්වා හැබැයි ඔය කියන චෝදනා එකක්වත් නැහැ මර්වින් සිල්ලාට දැන් මම ආද එකක් කියන්න මේගොල්ලෝ පුළුවන් නම් දාන දායිද දන්නේ නැහැ දැන් මේ හේමසිරි ෆෙනෑන්ඩුයි පොලිස්පති දෙන්නට විරුද්ධව ලොකු චෝදනාවක් කරලා තියෙනවා ඔව් දැන් සැකකරුවන් ඉදිරියට පත් කරන්න යනවා පත් කළා මම යෝජනා කරනවා
ඉහල ඉන්න නිලධාරි මහත්තුන්ට අපේ ජනාධිපතිතුමා වගේ කියන්න ඕනේ නැද්ද ඔබට? මේ පළවෙනි විත්තිකාරයා මේ පිස්සා. කවුද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. පිස්සුව. එයාගේ දුවගේ පොත මගේ ළඟ තියෙනවා මම මෙන් දාලා දුන්නා. අපේ ජනාධිපති තාත්තා. මේ පොතේ තියෙනවා එයාගේ දුව කියලා. මේ තින් බඩු. එක්තරා තැනක මෙයා පොඩි කාලේ ඔළුව වැදුනා කියලා. ඒව ලොකු ඒක ලොකු වෙනකොට මොනවාරි මොලේ අවුලක් ඇති වෙන්න පුළුවන් කියලා මේ පොතේ තියෙනවා. මොන වේගයකින් දුව කියන්නේ? ඒ කියන්නේ මාන්දමෙන් වගේද හැසිරෙන්නේ? දුව කියන්නේ. ඒ කියන්නේ දුව කියනවා. ඔව්. දැන් මිනිස්සු එල්ලන්න ඕන නම් යකෝ කැබිනට් එක තියෙනවා, පක්ෂ තියෙනවා. ඔව්. ඒ රටේ උත්තරීතර මහා සංගරත්නය. ඔව්. ඒ වගේම අලිත් ආගම් වල කතුරුන් වහන්සේලා. ඔව්. සාකච්ඡා කළ කරපියෝ. කරපියෝ. හරියට මේක. හැබැයි අර මේ බෝම්බ ගහන්න තියෙනවා කියන ලියුම ජනාධිපති ළඟට ගියා. ඉන්න පොඩක්. ඔව්. මේ බෝම්බ ගහන එක මේ පිස්ස දන්නවා. ඔව්. මුලදී කියලා තිබුණා. මේක පළවෙනි විත්තිකාරයා වෙන්න ඕන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. පළවෙනි විත්තිකාරයා. ඊළඟ විත්තිකාරෝ ටික තමයි විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනා. අපි දැක්කා පූජිත් ජයසුන්දර කියලා දිනවා අපි හිටපු පොලිස්පතිතුමා. මේ ඔයා වැරද්ද පිළිගන්න, ඔයා වැරද්ද පිළිගැත්තුවේ නැත්නම් ඔයා අපි ගෙදර යවනවා, අපි පෙන්ෂන් එකක් නැති වෙයි කියලා කියලා තිබ්බා. ඉන්නකෝ. ඔව්. එතකොට මේ සේරම දේවල් මේ දේශපාලන සෙට් එකම දන්නවා. ඔව්. හරිද? අනිත් එක මේ සෝෆා යූසින් අරෝ මේ තියෙනවනේ ඇමරිකාවත් එක්ක. ඇමරිකා මේ ෂේර්ම කවුද? මෛත්‍රීපාල සිරිසේන. අර පිස්ස. අනවශ්‍ය මිනිස්සු. මේකට කියන්න ඕන පිස්සුපා කියලා මම නවත්තනවා. පීපී ගාලා. පිස්සුපා. පිස්සුපා පීපී. මට කතාවක් ඇහුණ මේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැමති නැහැලු එයාට වඩා උගත් බුද්ධිමත් කට්ටිය එයාගේ ළඟ ඉන්නවට. ඒක තමයි ඉන්නකෝ. දැන් ඔය ඇමරිකන් යූසුම් වේගෝක ඇති කරේ 2011 ගෝඨාභය රාජපක්ෂ 2009 වගේම අයියා පත්තුණෙන් පස්සේ ඊළඟට තමයි අනේ මිනිස්සු මේක පටන් ගත්තේ. මං කියන්නේ මේක සම්පූර්ණ වගකීම එයා තමයි ආරක්ෂාව බාර. එයා තමයි UN එකට මිනිස්සු සේරම එයාට ඕන මිනිස්සුපත් කරේ. ඒගොල්ලෝ තමයි අස්සම් කරේ. මේක පළවෙනි විත්තිකාරයා දැනත් බලන් හිටියා බෝම්බ ගහද්දි. ගෝඨාභය රාජපක්ෂ බෝම්බ සිද්ධියේ පළවෙනි විත්තිකාරයා මෛත්‍රීපාල සිරිසේන මේ පිස්සා. මේ පූජිත ජයසුන්දරයි හේමසිරි ෆෙනෑන්ඩුයි ගේන්නේ ඉස්සෙල්ලා මේකගේ එන්න ඕන රිමාන්ඩ් කරන්න මම යෝජනා කරනවා. හැබැයි අර දැන් කොමිසම පත් කරලා දෙන්න පාර්ලිමේන්තු කොමිසම. ඒ කොමිසමේ දේවල් එයා ගණන් ගන්න නැහැ කියලා තිබ්බා මම දැක්කා. එයා කියන දේවල්. ඉතින් මං අහන්නේ මේක නේ ළමයෝ තොට ළඟ රාතබෑරුමේ බීපු එකේ රෙද්ද උස්සන් කෑ ගන්නකොට උන් කවුරුවක් කියන එක ගණන් ගන්නවයි. ඊට පස්සේ නේ උස්සන් කියලා පොලිසිය ලොකප් එකේ දාන්නේ. ඉතින් පිස්සට කියලා වැඩක් තියෙනවයි. ඊළඟට අනිත් ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ දාන්න මේක. දැන් කියනවා වීරවංශ මන්ත්‍රීතුමා මගේ මිත්‍රයයි ගම්මපිල මන්ත්‍රීතුමා මගේ මිත්‍රයයි ඇමරිකාවට බනිනවා. යකෝ උඹලා මේ කෑ ගන්නේ ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ගැනනේ. එකෙක් ගෝඨාභය රාජපක්ෂ, අනිත් එක බැසිල් රාජපක්ෂ. කවුද? ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ගැනනේ මේ දඟලන්නේ. දඟලන්නේ. ඉතින් මොකද්ද මේ ඇමරිකන් විරෝධී වෙන්නේ? ඇමරිකන් විරෝධී. ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දීලා දිනෙව්වා. දිනෙව්වොත් මිනිහා ඇමරිකාවේ විදියට නිදා ගන්න කන්න බොන්නේ නිදියංගත වෙන්නේ. ගෝඨ දිනයිද? ජීවිතේට ඒක බොන්න ගියා කඩේකට ආසීලා දෙන්නේ කතා කරනවා. මේ පාරණ පුතේ ගෝඨ දිනනවා කිව්වා. ගෝඨ දිනන්නේත් නැහැ. පොදු පෙරමුණ පොහට්ටුව දිනන්නේත් නැහැ. සේරම පීනේ. පොදු පෙරමුණ පී. ඔක්කොම පීද? හරිය. පොහට්ටුව පී. පී පී පී. පී පී පී. පී 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 කි කියන බලුවා. බොහොම ස්තුතියි අපේ පුංචි වෙලාවක් වෙන් කළාට. මේක අරලා බලමු පොඩ්ඩක්. ලංකාවේ එක මනුස්සය මෙහෙම උපන් දින පාටියක් ගන්න. දැන් ඉදාට සේරම යන කට්ටිචා මේක ලස්සනයි. කවුද මේක මේ ඩිසයින්? මදර කරලා තියෙන. ඩයිසින්. අසෙන්ද මේකේ නිර්මාතෘ මන් තමයි ඉතින් පොඩ්ඩක් සපෝට් එකක් දෙනවා පැත්තෙන් ඉඳලා. නෑ මඩේ මෙන්න පොඩ්ඩක්නේ සම්පූර්ණ ඔයාගේ වැඩේ. ඉසුරුත් ඉතින් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ජොගින් යන්න කියලා යන්නේ කියලා කිව්වා නේ. අමන්නේ ඒගොල්ලෝ මෙතන වැඩක් කරන්න බෑ. සමා වෙන්න වෙලාව පොඩ්ඩක් පරස්සම. කිසි ප්‍රශ්නයක් නෑ.